ප්‍රශ්නක දෙකී උත්තරංග දෙක. ඒ කියනවා එක්තරා මෙනු උපකරණයක ප්‍රධාන පරිමාණයේ කොටස් n ඍණ සංඛ්‍යා n ඍණ 1 සංඛ්‍යාවක් වැනි පරිමාණයේ කොටස් n සංඛ්‍යාවකට බෙදා ඇති නම් උපකරණයේ කුඩා මෙනුම වන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් වලින් කොච්චරද කියලා. එතකොට මෙහිමයි අපිට කුඩා මෙනුම ලියන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කුඩා මෙනුම නැත්නම් ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටස බෙදන්න ඕනේ වැනි කොටස් ගන්න. මේක ඕන මේකට හරි ඇත්ත උපකරණයකට. ඇත්ත වැනි පරිමාණයක් තියෙන ඕන උපකරණයකට මේක හරි. මේක වෙන වෙන ඉදිරියට තර්ක කරන්න පුළුවන් දිග තර්කවලින්. නමුත් මේක ක්‍රමේ හරියටම හරි. මොකද වෙන්නේ? ප්‍රධාන පරිමාණයේ කුඩා මේ කුඩාම කොටස ඒතර මොකක් හරි ඒකකයක් වෙනවා. ඒතර මිලිමීටර කී වගේ ඒකකයක් වෙනවා. ඒ යගේ මෙතන වෙන්නේ කොටස් කරන. එහෙනම් මොකෝ වෙන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් වලින් 1 n ප්‍රමාණය තමයි ඇති වෙන්නේ. මේක අපි මොකක් හරි ඒකකයක් දාමු x කියලා. x වලින් n 1 n ප්‍රමාණය තමයි දෙන්නේ. එහෙනම් ප්‍රධාන පරිමාණයේ කොටස් වලින් 1 n ප්‍රමාණය තමයි කුඩා මිනුම් වෙන්නේ. ප්‍රධාන පරිමාණය මිලිමීටර එකක් නම් එතකොට එක වෙදීමේ n ප්‍රමාණය තමයි කුඩා මිනුම් වෙන්නේ. අර අපි සාමාන්‍ය වැනි කියලා පොර මතක ඇති ප්‍රධාන පරිමාණය කොටස් 9ක් එක්ක වැනි කොටස් 10ක් සම්පාදනය වෙනවා. එතකොට කුඩා මිනුම් වෙන්නේ එක වෙදීම ඊට මිලිමීටර එකයි කුඩා පරිමාණය එක වෙදෙනව 10යි. එතකොට 0.1ක් වෙනවා. අන්න ඒ වගේ. එහෙනම් අන්න මේකේ උත්තරේ ඉන්නේ 1 8 උත්තර අංක 2.